නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දිස්ත්‍රික් මට්ටමින් රට පුරා අපි අපේ ක්‍රියාධාරයන් දැනුවත් කරමින් අපි ඉස්සරහට යනවා. ඒ වගේම අපේ පාක්ෂිකයන් එක පැත්තකින් අපි ආරක්ෂා කරගත යුතුයි. දෙවනු අපේ ප්‍රායි සභා අපේක්ෂකයන් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන් අපි ආරක්ෂා කරගත යුතුයි. අපේ සංවිධායකතුමන් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාම අපි ආරක්ෂා කරගත යුතුයි. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටගත් අපිත් එක්ක කැප වුණ කිසිම කෙනෙකුට අසාධාරණයක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් ගණනාවකට අපි එකඟ වුණා. ඒ අවබෝධතා ගිවිසුම අපි දින කීපයක් ඇතුළත හෙට හෝ අනිද්දා සමහරලාවට අපි බොහොජන පෙරමුණත් එක්ක අපේ සියලුම ලංකාවේ ඉන්න සංවිධායකතුමන්ලා ගෙන්නලා ඒ අයටත් කරුණු පැහැදිලි කරලා දීලා අපි ඒ අස්සම් කරනවා අපේ සංවිධායකතුමන්ලා ඉදිරියේ. ඒ වගේම ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තුමත් එක්ක අපේ සම්මේලනය අපි කැඳවලා සම්මේලනයේ තියෙන දිනම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමත් එක්ක අපි අපේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සන්ධාන ව්‍යවස්ථාව ඉදිරියේ පැවැත්වෙන ඒටත් අපි අපේ එකඟතාවය ඒ වගේම ප්‍රයෝජන පෙරමුණ පැත්තෙන් එකඟතාවය මේ සියල්ලම එකඟතාවයන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. ටිකක් අමාරු දුර බාර දුර කාර්යභාරයක් වුණා අපේ පැත්තෙනුත් ප්‍රයෝජන පෙරමුණෙත් අපිට දුන්න සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. අනිකුත් පක්ෂවලට අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. ප්‍රයෝජන පෙරමුණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් අපේ පාක්ෂිකයන්වත් රැකගෙන එතෙන්ට අපි ඒ ශක්තිය දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන වැඩපිළිවෙල තමයි අපි යන්නේ. ඒ නිසා සමහර අය හිතන්න පුළුවන් අපි ප්‍රයෝජන පෙරමුණත් එක්ක එකතු වුණා ඔන්න දැන් අපි පොහොට්ටුවට එකතු වුණයි කියලා. පොහොට්ටුවට එකතු වීමක් නෙමෙයි මේ වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට සහයෝගය දීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නේ.